ඇයි එතුමාට මාධ්‍ය සාකච්ඡාවක් තනියෙන් කරන්න බැරි? ජනාධිපති අපේක්ෂකතුමා හැටියට ඔතන බොඩිගාඩ්ලා 10ක් 15ක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් වෙන්න ඕනේ මේ රටේ ජනාධිපති වෙන්න සීනයක් තියෙනවා නම් මාධ්‍යට කතා කරන්න. එතුමාගෙන් ප්‍රශ්න අහනකොට එතුමා සමහරක් වෙලාවට ගොළු වෙලා මේ වම් පැත්ත බලනවා, මේ අයියාගෙන් සහනයක් ලබා ගන්න. එහෙම නැත්නම් මේ පැත්ත බලනවා, තවත් සහෝදර පක්ෂ නායකයෙක්ගෙන් සහයෝගයක් ලබා ගන්න. ඉතින් ඇත්තටම මෙතනදී වෙච්ච එක කාරණාවක් තමයි මං සතුටු වෙන. මං හිතන්නේ මේ රටේ ජනතාවට එතුමාගේ කටින්ම ඇත්ත කියවුණා. ඒ තමයි එතුමා කිව්වා මේ යුද්ධය මෙහෙව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාවත් නෙමුවේ යුද හමුදාපතිතුමා කියන අයියා මලෝ ගන්නවා යුද ජයග්‍රහණයේ වාසිය. නමුත් ඒ තුලින් යම් ගැටලුවක් වුණොතින් කියනවා අනේ නෑ මමවත් නෙමේ අයියත් නෙමේ මේ වග කියන්නේ. එතකොට රණවිරුවන් තමයි පාවා දෙන්නේ. ඉතාමත් නිවට කටයුත්තක් තමයි සිදු කරේ. මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යට ප්‍රශ්න අහන්නේ ඉඩ දුන්නේ නැහැ. සමහරක් ඒවා නතර වුණා, සමහරක් වල මයික් වල සද්ද නතර වුණා. ඒ පිළිබඳව මට print out එකක් ගෙනත් දුන්නා. ඇත්තට මේ මාධ්‍යවේදීන්ට අහන්න ඕන වෙලා තිබ්බ ප්‍රශ්න ඒ අයට අහගන්න බැරුව මට ඉදිරිපත් කරන්න කිව්වා තමුන්නාන්සේලාට, පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගිහිල්ලා අහන්න කි. එක තියෙන යුද්ධයේ මෙහිව්වේ තවමත් අයියාවත් නෙමෙයි නම් යුද ජයග්‍රහණයේ තම පවුලට සතු කරගත්තේ කෙසේද? හිටපු හමුදාපති සිරගත කළේ යුද ජයග්‍රහණය තම පවුල සතු කර ගැනීමටද? මේ වගේ ප්‍රශ්න 23ක් මේකට තියෙනවා. ඉතින් අපි නැවත එතුමාට ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කරුණා කරලා විවාදයකට එන්න, මේ රටේ ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නවලට විවාද කරන්න. එතුමාට තනියෙන් එන්න බැරි නම් තවත් 4-5 දිනක් බොඩිගාඩ්ලා හැටියට අරන් ආවට කමකුත් නැහැ.